මේ හෙද සේවාව විදිහට ගත්තොත් එහෙම මේ ආණ්ඩුව දිගින් දිගටම හෙද සේවාවේ තරුණ තරුණියන්ගේ හෙද සේවාවට එඬ ඉන්න තරුණ තරුණියන්ගේ හෙද උපාධිධාරී තරුණ තරුණියන්ගේ හීන මරණ ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. මේ හීන මරණ ආණ්ඩුව නිවේදනය කරනවා ලබන අවුරුද්ද තුල සේවාවන්ට බඳවාගන්නේ නැහැ කියලා. රාජ්‍ය සේවයට බඳවාගන්නේ නැහැ කියලා. ඒතොර දැන් දහස් ගානක පිරිසක් හෙද පුහුණුව නිමා කරලා ලක්ෂ 30 40 වියදම් කරලා හෙද පුහුණුව නිමා කරලා ඉන්නවා සේවාවට බැඳවෙන්න. ලක්ෂ 70 90 වියදම් කරලා රටේ සල්ලි උපාධිය අරගෙන ඉන්නවා මේ සේවාවට බැඳෙන්න බලාගෙන. උසස් පෙළ කරපු විශාල පිරිසක් ඉන්නවා මේ සේවාවට එන්න බලාගෙන. මේ සියල්ල නතර කරමින් මේ ආණ්ඩුව මේ තරුණ තරුණියන්ගේ හීන මරමින් ඉන්න වෙලාවක අපිට දැන් ඉතුරු වෙලා නැහැ වෙනත් විකල්පයක්. අපි දිගින් දිගටම ආණ්ඩුවට කිව්වා මේ වැඩේ කරන්න එපා කියන එක. නමුත් ආණ්ඩුව දිගින් දිගටම ඒ හිතුවක්කාරී හීන මරණ තීන්දුවල ඉන්නවනම් අපිට මේක පේරගන්න වෙන්නේ මහපාරේ. ඒ නිසා ලබන සතියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඉස්සරහා මහපාරේදී මේ ස්ටුඩන්ට්ස්ලාත් එක්ක මේ තරුණ තරුණියොත් එක්ක හම්බෙමු කියන යෝජනාව තමයි අපි මේ මාත් සාකච්ඡා විදිහට. අනිත් කාරණේ සෞඛ්‍ය අමාත්‍යාංශය මොන නීති දැම්මත් මේ ප්‍රවාහය නවත්තන්න බෑ. රට යන ප්‍රවාහය නවත්තන්න බෑ. ජනමාධ්‍ය වලට අදහස් නිකුත් කරන්න එපා කියලා කිව්වට, තොරතුරු දෙන්න එපා කියලා කිව්වට මේ ප්‍රවාහය නවත්තන්න බෑ. රෝහල් ඇතුලේ කළු පොඩි දාන්න එපා රෝගීන් බය වෙනවා කියලා කිව්වට, ඇත්තටම රෝගීන් බය වෙලා ඉන්නේ මේ හෙද සේවාවේ සහ වෛද්‍ය සේවාවේ සහ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක ප්‍රමාණාත්මක සහ මානව සහ භෞතික සම්පත් හැඟියත් එක්ක තමන්ගේ ජීවිත ගැන ඇත්ත බයක් ඇති වෙලා තියෙන සුදු කොට පෙනෙමින් තියෙන. එතකොට අපි ආණ්ඩුවට කියනවා මේ විකාර වැඩවලින් මේ විකෘති වැඩවලින් මේ ප්‍රශ්නේ වහන්න හදන්න එපා. මේ ප්‍රශ්නේ වහන්න බෑ. ඒ නිසා සෞඛ්‍ය සේවාවේ අඛණ්ඩතාවය පවත්වාගෙන යාම සඳහා, සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකතාවය පවත්වාගෙන යාම සඳහා, මිනිසුන්ගේ යන්තම් හරි ජීවත් වීම සඳහා මේ ගැටලුවලට උත්තර සපයන්න කියන යෝජනාව අපි නැවතත් ආණ්ඩුවට කියනවා. මෙහෙම නොකරන නිසාම අපි ලබන සතිය ක්‍රියාමාර්ගයෙන් නතර වෙන්න අදහස් කරන්නේ නෑ. මේ රටේ ඉන්න සමස්ත ජනතාව එකතු කරගත්ත දැවැන්ත අරගලයක් ඉදිරියේදී ගේනවා ගේනවාමයි. ඒ නිසා අපි ඔයගොල්ලොන්ට කියනවා මේ තව දුරටත් ජනතාවගේ පැත්තෙන් සෞඛ්‍ය සේවකගේ පැත්තෙන් මේ ප්‍රශ්න වහන්න එපා කියලා. බොහොම ස්තුතියි. දැන් එතකොට මේ වෙනකොට හෙද විදුවල් වල ඉගැන්වීම් කටයුතු නතර වෙලා කියලා තියෙනවා. මේ ඒක දැන් ආයි පටන්ගෙනද? දැන් ඒක නතර වෙන්න හේතුව මොකක් කියලා ඔබතුමාලා දන්නේ සම? මේක ඇත්තටම මේ තිර පිටපත හරියට ලියපු නැති නාට්‍යයක්. මෙතන තියෙන්නේ ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම හෙද වෘත්තීය සමිති දෙකක් අතර ගැටුමක්. එක වෘත්තීය සමිතියක් විධායක නියෝජනයක. අනෙක් වෘත්තීය සමිතිය විවස්ථාදායක නියෝජනයක. විවස්ථාදායක සහ විධායක නියෝජනය කරන වෘත්තීය සමිති දෙකක ඉත්තන් බවට පත් වෙලා තියෙනවා අහිංසක හෙද සිසුන් ප්‍රමාණය. ඒක නිසා අපි ඇත ප්‍රශ්නේ වහන්න මේ බොරු ප්‍රශ්න ගෙනල්ලා තමන්ගේ ගොඩවල් බේරගන්න සෞඛ්‍ය සේවාවය පාවිච්චි කරන්න එපා කියලා අපි ආණ්ඩුවටත් ආණ්ඩුවේ නළු වෘත්තීය සමිති වලටත් කියනවා. එතකොට දැන් කොහොමද මේ වෛද්‍යවරු දැන් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දාපු නීති රීති ගැන මොකද මේ සෞඛ්‍ය මේ හෙද සංගමයේ විදිහට රකින්නේ? සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නීති රීති ගෙනල්ලා මේ සෞඛ්‍ය අර්බුදේ වහන්න හදනවා. සෞඛ්‍ය අර්බුදේ තමයි ඖෂධ හිඟයක් තියෙනවා, ඒ වගේම භෞතික සම්පත් හිඟයක් තියෙනවා, ඒ වගේම මානව සම්පත් හිඟයක් තියෙනවා. දැන් ආණ්ඩුව නීති රීති ගෙන්න යන්නේ කොහොමද? ආණ්ඩුව නීති ගෙන්න යනවා මේවා කියන්න එපා කියලා. මේවා අපි කිව්ව නැති වුණාට ජනතාව කියනවා. දෙවෙනි කාරණාව ඒගොල්ලෝ අපිට නීති රීති කියනවා ලෝගින් බය කරන්න එපා කියලා. අනේ දෙයනේ අපි නෙමෙයි රෝගින් බය කරන්න ඕගොල්ලෝ. දැන් හොඳටම බය වෙලා තියෙන්නේ මිනිස්සු මිය යමින් ඉන්නවා. ඒතර මේ මිය යන මිනිස්සුන්ගේ අපි හැම වෙලාවෙම දැන් අල්ලන්නේ අපිට පේන්නේ ෂණික මරණ. හැබැයි මිනිස්සු ඖෂධ පාවිච්චි කරන්නේ නැති නිසා ක්‍රමක්‍රමයෙන් මිය යමින් ඉන්න එක මරණය. මේ ලෙඩ්ඩුන්ට රෝහල් ගත වෙන කඩ්‍රෙඩ් ලෙඩ්ඩුන්ට නිසි ප්‍රමාණාත්මක සේවාවක් සපයන්න බැරි නිසා මිනිස්සු මිය යන එක තාලිනව සිද්ධ වෙන දෙයක්. මෙහෙම ගත්තහම මේ නීති රීති දාලා ඕගොල්ලෝ බේරන්න ගියාට මේ සෞඛ්‍ය සේවාවේ අර්බුදේ වහන්න ගියාට ඒක කිසිසේත් වහත් වෙසිය හැකි අර්බුදයක් නෙවෙයි. මේක ඉදිරියටත් එනවා. රට යාම සම්බන්ධයෙන් තියෙන නීති ටිකක් තියෙනවා. ඒ නීති ටික හැමෝම දන්නවා. ඒත් රට යනවා. මේක බේරන්න විදිහක් නෑ. මොකද ජීවත් වෙන්න විදිහක් නැත්තම් මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙන්නේ වෙන රටකට හැරි ගිහිලා ජීවත් වෙන්න තමයි. ඒ රට හදන්න නැතුව නීති රීති කරලා සෞඛ්‍ය අර්බුදේ බේරන්න බෑ. හැබැයි දැන් අවශ්‍ය සේවාවක් වඩ පත් කරලා තියෙන්නේ මේ සෞඛ්‍ය සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවක් බඩ පත් වෙලා තියෙනවා. රෝගීන්ගේ පැත්තෙන් අපි හිතනවා මේක අත්‍යවශ්‍ය සේවාවක්. ඉතින් ඒ අත්‍යවශ්‍ය සේවාව රැකබලා ගැනීම වගකීම තියෙන්නේ කවුද? කාටද? ආණ්ඩුවට. ඒතර ආණ්ඩුව නේද ඒ අත්‍යවශ්‍ය සේවාවට අවශ්‍ය පහසුකම් ටික සපයන්න ඕන. ආණ්ඩුවට අපි කියනවා ඒ සේවාවට අවශ්‍ය කරන භෞතික මානව සම්පත් සහ ඉතුරු සම්පත් ටික සපයන්න. එතකොට අත්‍යවශ්‍ය සේවාවක් බඩ මේක පත් වෙලා තියෙයි. එහෙම නැති තාක් මේක මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතිය නැති කරන සේවාවක් බඩ පත් වෙලා තියෙයි.